चक्रवालीसु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत वासनावंत पिन्नतुनि मी लोकेट इतामत्म कलातुरुकिन पहल वेन सम्मा संबुदुरजानन वहन्सी विसिं देव मिनिसुन्ट महा करुणावें उतुम श्री सद्धर्मय देशना करनो। पिन्नतुनि मी लोके सिटिनवा देवियां अतर मिनिसु अतर इन्नवा नुवनिं कल्पना करन्न पुलुवां उदविय हितान्न पुलुवां कट्टिय अन्नी आयट बुदुरजानन वहन्सेगे धर्मय अहुनो ए आय मे धर्मय अवबोध करगन्नो वहा धर्मय करा पैमिनिनो समहार उदवियट धर्मय अहिन्ने नै बुदुरजानन वहन्से वदाल श्री सद्धर्मय अहुनोत कल्याण मित्रयन्गें अनिवार्यम ये नुवनिं कल्पना करन्न पुलुवंकम तियेन केना वहा धर्मय करा पैमिनिनवा एक काटत् वलक्वन्न बै। बुदुरजानन वहन्सेगे धर्मय अतिशयम दुर्लभयि इतिं ए धर्मय कौरु हरि चित्त प्रसाद यति करगन मनाकुटे धर्मय श्रवणी कलुत् एकेनाट अवबोध करगन्नट पुलुवंकम सलसेनो। पिन्नतुनि बुदुरजानन वहन्सेगे एक गुणयक् तमाई सत्ता देव मनुसानं बुदुरजानन वहन्से देव मिनिसुंगेम शास्त्रोन वहन्से देव मिनिसुंगेम नायकया शास्त्रोन वहन्से तमाई बुदुरजानन वहन्से तरु देवियांडत मार्गे पेन्नला देन्नी निवन मार्गे पेन्नला देन्नी बुदुरजानन वहन्से कवेन कौरुवत् दन्ने मिनिसुंट निवेदि मार्गे पेन्नला देन्नी बुदुरजानन वहन्से। दैन लोके मिनिस्सु ओब दन्नवानी गेवाल दुर्वल हदन्न दक्षा इन्नवा यानवान हदनवा नुयिकुत् देवल करनवानी हैम देयक्म करन्न पुलुवन् दक्षा अय ए वेडवलट दक्षा इन्नवा निपुणतावयक् थियेना इन्नवा हैबै बुदुरजानन वहन्सेगे धर्मय कियन्न वेन कौरुवत् नै उन्वहन्से देशना करपु धर्मय कियला देन्न तम उन्वहन्से अवबोध करगत्त धर्मय वेन कौरुवत् दन्नै नै कियन्न एक बुदु केनेक्मै देव मिनिसुन्ट देशना करन्नी। ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක පිරිස ඒ බුදුරජාණන් වහන්සේව අදාළ ධර්මය දෙව් මිනිසුන්ට දේශනා කරනවා. මේ නිවන් මාර්ගය කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින්මයි. වෙන කවුරුවත් දන්නේ නැහැ මේ මාර්ගය කියලා දෙන්නේ. ඒ නිසා මේ පෙන්වන මාර්ගය කෙරෙහි හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව හිත පහදව ගන්නවා කියලා කියන්නේ උන්වහන්සේගේ ಗುಣ දැනගෙන උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර වූ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියලා මේ ಗುಣ හැටියටම දැනගන්න ඕන අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ඕන।
දැන් බොහෝ දිනකට මේ සමහර වෙලාවට බණ අහනවා කියනවා දන් දෙනවා කියනවා භාවනාත් කරනවා කියනවා ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම අඩුයි බොහෝ අයට සමහර වෙලාවට කවුරු හරි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන වැරදි දෙයක් කිව්වොත් එහෙම මිත්‍යා මතයක් කිව්වොත් එහෙම අසවල් පොතේ මෙහෙම තියනවා කියලා කවුරු හරි ලියපු එකක් හරි ටක් ගාලා ආ එහෙමද ඒකත් ඇත්තයි නේද කියලා අහුවෙනවා හරියට පැහැදිච්ච කෙනා එහෙම වෙන්නේ නැහැ එහෙම වෙන්න බෑ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හරියටම පහදින්න ඕනේ ධර්මයෙන් කෙරෙහි හරියටම පහදින්න ඕනේ ශ්‍රාවක සංගරුවන කෙරෙහි හරියට පහදින්න ඕනේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි ආකාරයට දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට ධර්ම මාර්ගය දියුණු කරගන්නට මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධය ලබන්නට පුළුවන්කම සැලසෙනවා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් තමයි ඔබට මතක් කළේ සත්තා දේව මනුසාන දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ නිවන් මඟ උන්වහන්සේ සංගවන්නේ නැතුව උන්වහන්සේ නොඑක් ආකාරයෙන් විවිධ ලෙස උන්වහන්සේ දෙවියන්ටත් ධර්ම දේශනා කළා තුන් දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ වගේම දෙවියන්ට උන්වහන්සේගේ දිනචරියාවෙන් මධ්‍යම රාත්‍රී කාලේ උන්වහන්සේ වෙන් කරලා තිබුණා පැය දෙකක් දෙවියන් සඳහා වෙන් කරලා තිබුණා කාල පරිච්ඡේදයක් භාග්‍යතුන් වහන්සේ අනිකුත් අවස්ථාවලත් බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරනවා දහම් ගැටළු විසඳ ගන්නවා ඒ වගේම උන්වහන්සේ ධර්ම දේශනා කරන තැනට දෙවුරු පැමිණෙනවා වැඩම කරමින් ඒ ධර්මීන් ශ්‍රවණය කරනවා ඊතර පින්නතුනි බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල විස්තර දෙවියන්ගේ තොරතුරු ඒ වගේම බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකේ තිරිසන් අපායේ විස්තර ප්‍රේත ලෝකේ විස්තර බ්‍රහ්ම ලෝකේ විස්තර මේ සියලු ලෝකයන් පිළිබඳවම උන්වහන්සේ අවබෝධ කරගත්තා ඒ වගේම නිදහස් වුණා ඒ ලෝකවලට යන මාර්ගය පවා උන්වහන්සේ පෙන්වුවා දෙවියන් අතරට යන මාර්ගය මේකයි බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය මේකයි ඒ වගේම මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකයෙන් සුගතියෙන් සුගතියට යන මාර්ගය දෙවියන් අතරට යන මාර්ගය මේකයි ඊළඟ තිරිසන් ලෝකෙට යනවා මෙන්න මේ දේවල් අනුගමනය කළොත් මේ අකුසල් කළොත් මේ පව්කම් කළොත් ඒ වගේම ප්‍රේත ලෝකෙට යන මාර්ගය මේකයි උන්වහන්සේ හැම දෙයක්ම දේශනා කරලා තිබෙනවා එතකොට පින්නතුනි මේ අද දවසේ ඔබට අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ හොඳට හිතන්න මේ ධර්මයේ ගැන සැක කරන්න එපා දැන් සමහර වෙලාවට බෞද්ධයි කිව්වට බොහෝ දෙනෙක් දෙවියන් ගැන කිව්වහම බ්‍රහ්ම ලෝකේ ගැන කිව්වහම මේ සැක උපද්දවනවා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් කියලා පිළිගන්නේ උන්වහන්සේ ඊළඟට උන්වහන්සේ මේ සියලු ලෝක අවබෝධ කරගත්තා. දැන් නිරය ගැන කිව්වහම අපාය ගැන කිව්වම ඔය පිළිගන්නේ. ප්‍රේත ලෝකය ගැන කිව්වම ඔය පිළිගන්නේ. කොහෙද තියෙන්නේ කවුද දැක්කේ කියලා මෝඩ තරක මේ ගේනවා. ඇත්තටම කරුණු හොයලා බලලා දේශනාව කියවලා කියන කතාවක් නෙමෙයි. ඉතින් පින්නතුනි දැන් බලන්න මේ කාන්තාරේ යනකොට වෙළඳ කණ්ඩායමකට මේ පිරිසට මේ වෙළඳ කණ්ඩායමේ අයට මේ ප්‍රේතෙක් මුණ ගැහෙනවා. ප්‍රේතෙක් මුණ ගැහෙනවා. බලන්න මේ විස්තර මොකද්ද කියලා. ඇයි මේ ප්‍රේත ලෝකේ යන්න හේතුව කුමන අකුසල් කරගෙන තියෙනවද කියලා පොඩ්ඩක් අපි සාකච්ඡා කරලා විමසලා බලමු. බලන්න පින්නතුනි මනුස්ස ලෝකේ මෙහෙම උදවිය ඉන්නවා. ඔබ හොඳට බලන්න. ඔබෙත් ඔබ සමාට ඇසුරු කරන අය, ඔබ වටපිටාවෙ ඉන්න අය මෙහිම මතදරන මෙහිම වැරදි කරන සිතින් වැරදි කරන කයෙන් වැරදි කරන වචනින් වැරදි කරන අය ඉන්නවා. සවට ඔබ ඇසුරු කරන ඔබ දන්නා අය වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රේතයෙක් මුණ ගැහෙනවා මේ වෙළඳ කණ්ඩායමේ අයට කාන්තාරි මැදින් යනකොට මේ උදවියට මුණ ගැහෙනවා. ඉතින් මේ පිරිස මේ පිරිසට දකින්න ලැබෙනවා මේ ප්‍රේතයා. මේ පිරිස කියනවා
ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ කියනවා. බන වස්ත්‍ර නැහැ. හරිම විරූපී. ඒ කියන්නේ ලස්සන නෙමෙයිනි කැතයිනි. එතකොට අඳින්න ඇඳුමක් නැතුව නිර්වස්ත්‍රව ඉන්නවා. නග්නව ඉන්නවා. ඊළඟට විරූපී. බොහොම කැතයි. මේ පෙරේත කෙට්ටුයි. ඔනම කුෂ වෙලා. ශරීරේ නහරවල් පෑදිලා තියෙන්නේ. ඊළාට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක් මේ තියෙන්නේ. මෙතන ඉන්න ඔබ කවුද කියලා අහනවා. බලන්නකෝ ඔන්න ඔය ප්‍රේතයාගේ මේ ස්වභාවය. ඒ ප්‍රේතයාගේ කායික ස්වභාවය, ශරීරය දැක්ක ආකාරය බලන්න. අඳින්න ඇඳුමක් නැහැ, විරූපී, කෙට්ටුයි, නහරවල් පෑදිලා ඉලෑට පවා ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක් තමයි තියෙන්නේ, ශරීරයක් ඔන්න තියෙන්නේ. මේ වෙළඳ කණ්ඩායමට මේ මිනිසුන්ට මේ මේ ප්‍රේතයා පෙවුණා. ඔන්න බලන්න. ඊට පස්සේ අර පෙරේතයා කියනවා මේ මම මේ දුකේ වැටිලා ඉන්නේ. අනේ පින්නත් මම මේ දුකේ වැටිලා ඉන්නේ. මං යම ලෝකෙ පන් පෙරේතේ. ඔන්න සැබෑ තත්ත්වය කියනවා. මගේ අතින් පව්කම් ගොඩක් කිරලා තිනවා. කොහේ ඉන්න කාලෙද? මනුස්ස ලෝකෙ ඉන්න කාලේ. පෙරේතයා දැන් අයි පෙරේත ලෝකෙදී මේ බොරු කියන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකෙදී බොරු කිව්වට මේ පෙරේත ලෝකෙදී බොරු කියන්නේ නැහැ. තමන් විඳවනවා මේ මේ කර්ම කරගත්ත නිසා කියලා ඒව හෙලි කරනවා. පව්කම් ගොඩක් කෙරුණා මගේ අතින්. මම මනුස්ස ලෝකේ හිටියේ. මනුස්ස ලෝකේ ඉඳලා තමයි මම මේ පෙරේත ලෝකෙට ආවේ කියනවා. බලමු මේ අද මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පව්කම් කරගත්තද, අකුසල් කළාද මේ මිනිසයා. බලන්න. දැන් උතුම් ශ්‍රී සද්ධර්මය ලැබිලත්, කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහිලත්, ධර්මයේ ඇහෙන මායිමක ඉඳලත් සමහර අය නොමගකට වැටෙනවානේ. පාප මිත්‍රයන් නිසා වැරදි මාර්ගයට වැටෙනවා. එතකොට එයාට ධර්ම මාර්ගයට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගිහිල්ලා, පාප මිත්‍රයන් සමග කටයුතු කරන්න ගිහිල්ලා බොහෝ අමාරු වැටෙනවා. මෙලවත් එයා දුකටපත් වෙනවා, පරලොවදීත් එයා අමාරු වැටෙනවා. දුකටමයි වැටෙන්නේ. පාප මිත්‍රයන් දුරින්ම දුරු කරන්න ඕනේ. දුරින්ම දුරු කරන්න ඕනේ. ඉතින් බලන්න පින්නතුනි, ඔබ හිතන්න මේ පෙරේතයා කියනවා දැන් ඇත්ත සිද්ධි ඔක්කොම කියනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ තමන් කරපු පව්කම් මොනවද කියලා බලන්න. මේ අර වෙළඳ කණ්ඩායමේ අහන ඔබ මේ ඔබ කරපු මේ කයෙන් කරපු වැරදි මොනවද, වචනයෙන් කරපු වැරදි මොනවද, මනසින් කරපු වැරදි පව්කම් මොනවද කියලා අහන. මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔන්න පෙරේතයා කියනවා මේ පින්වත්නි, දසන්න රටවැසියන්ගේ ඒරකච්ච කියලා ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මං කලින් ජීවිතේ ওই නගරේ සිටුවරේ. ඔන්න බලන්න, මෙයා සිටුවරේ. මාව කවුරුත් දැනගත්තේ ධනපාල සිටුවරයා කියලා. ඔන්න බලන්න. මේ ඒරකච්ච කියන ප්‍රසිද්ධ නගරයක් තිබිලා තියෙනවා. තිහි මේ මේ නගරේ ප්‍රධාන සිටුවරේ ධනපාල නම. නමත් ධනපාල, ධනයත් හොඳට තිබිලා තියෙනවා. හරිම පුදුමයි. පින්නතුනි බලන්න මේ ධනපාල සිටුවරයට විච්ඡදේ වර්තමානයේත් ඉන්නවා. මෙහෙම සිටුවරු වර්තමානයේ මේ බොහෝ අයට මේ වගේ අකුසල් කරගත්තොත් ඒ අයට දුගතියට වැටෙන්නේ සිද්ධ වෙනවා. මේ පෙරේතයා කියන ඔන්න මම මනුස්ස ලෝකේ ඉන්නකොට මේ ලේසි පාසු කෙනෙක් නෙමෙයි, උදට ධනී තිබිච්ච මහා සිටුවරේ ධනපාල කියලා. පින්වත් මට ඒ කාලේ මේ අමු මේ රන් විතරක්, රත්තරන් විතරක් කරත්ත 80ක් තිබිලා තිනවා. ඔන්න බලන්න. අමු රත්තරන් කරත්ත 80ක් පුරවලා තිබිලා තිනවා. හොඳම ඒවා. ඊළඟට මේ රන් රිදී තව සෑයෙන තරම් තිබුණා. වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා. බලන්න කොච්චර මේ ධන ධාන්‍ය තිබුණාද, සැප සම්පත් තිබිලා තිනවද මේ ධනපාල සිටුවරයට. දැන් මොනවද තියෙන්නේ? ඈ දැන් අඳින්න ඇඳුමක් නැහැ, නූල් පටක් නැහැ ඇඟේ, විරූපී.
අන්න කෙටු සිරුරක් පෙරේත ලෝකේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවද අඩුපාඩුවක් තිබුණේ කිසි අඩුවක් තිබිලා නැහැ ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් මේ මට තිබුණා කියනවා මට කැමැත්තක් ඇති වුණේම නැහැ කියනවා මං ආහාර අනුභව කළේ මේ දොරවල් වහගෙන ජාතකයින්ට මාව දකින්නවත් ලැබෙන්න දෙපා කියලා ඔන්න බලන්න ධනපාල සිටුවරයා පවුලේ අයත් එක්ක කෑම බීම හදාගෙන කනකොට මේ මොකද්ද කරලා තියෙන්නේ දොරවල් ජනෙල් වහගෙන කාලා තියෙන්නේ ජාතකයින්ට පෙනී කියලා කාටවත් පෙනී කියලා මම දකින්නවත් ලැබෙන්න එපා කියලා. ඒ දැක්කොත් ඉල්ලගෙන ඉනවා දෙන්න වෙනවනේ. ඔහොම මිනිස්සු වර්තමානින් සමහර ලාට හිතලා බලන්නකෝ. ඔබට ඇති අද්දකී. සමහර මිනිස්සු ඉන්නවා ප්‍රණීත ආහාර පාන සකස් කරගන්නවා. ඊට පස්සේ මේ දුර්වල ජනෙල් වහගෙන ගේ ඇතුළට වෙලා කනවා. කෑම බීම බොහෝ අය සමහර ලාට කෑම බීම කනකොට දුර්වල වහගන්නවනේ. කවුරුත් එයි කියලා. දෙන්න වෙයි කියලා. අන්න බලන්න. එහෙම දුවිය එදත් හිටියා ඒ අයට විච්ච දේ ඕන්න වර්තමානයේත් එහෙම අය ඉන්නවා ඔබට ඔබ කන ඔබ දානේ ආනිසංස දන්නවා නම් පින්නතුනි ඔබ ඉඳුල් පවා බහැර කරනකොට ඔබ හිතනවා අනේ මේ ඉඳුල් වතුර පවා මේ ඉඳුල් කෑම පවා සතෙක් ආහාරයට ගන්නවා නම් කුසගින්න නිවා ගන්නවා නම් කොතරම් හොඳද කියන අදහසින් ඒ ආහාර පාන බහැර කරන්නට එතකොටයි පිනක් රැස් වෙන්නේ චේතනා පහල කරලා මේක කරන්න ඕනේ. නැත්තම් ඔය කෑම් බීම විසිකරාට වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි බලන්න මේ ධනපාල කරලා තියෙන දේ. ජාතකයින්ට මාව දකින්නවත් ලැබෙන්න එපා කියන අදහසින් තමයි දුර්වල ජනෙල් වහගෙන කාලා තියෙනවා. ආහාර අනුභව කරලා තියෙනවා. බෙදා අනුභව කරගෙන නැහැ. මට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ඔන්න මම මසුරුයි, කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට පින් කරන උදවියට මං කරුණු කියලා බොහෝ දෙනෙක් වයින් වළක්වලා තියෙනවා. හරිම බරපතලයි. හරිම බරපතලයි මේ. බලන්න දැන් මෙයාට ශ්‍රද්ධාවකුත් නැහැ. තුනුරුවන් කිරීම මෙයාට පැහැදීමකුත් තිබිලා නැහැ. ඊළඟට මසුරුයි. දන් දෙන්නේ නැහැ. කෑදර කෙනෙක්. හරිම කෑදරයි නේ දොරවල් ජනෙල් වහගෙන කන්නේ එකනේ. කෑදරයි. අනුන්ට හරියට අපහාස කරලා තිනවා. දැන් බලන්න කොච්චර අපහාස කරනවද? විශේෂයෙන් වර්තමානයේ ගත්තොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේට, ධර්මයට, ශ්‍රාවක සංගරුවන්ට, ධර්මයේ හැසිරෙන උදවියට, ධර්මයේ කියන අයට කොච්චර අන්තර්ජාලය භාවිතා කරගෙන, මේ ඉන්ටර්නෙට් එක භාවිතා කරගෙන මේ Facebook එක හරහා, YouTube එක හරහා කොච්චර මේ අපහාස කරනවද? අනන්ත අප්‍රමාණ වශයෙන් අපහාස කරනවා කරුණු දන්නේ හොයලා බැලිල්ලක් නැහැ අභූතෙන් චෝදනා කරනවා ඒක හරි බරපතලයි විශේෂයෙන්ම තරුණ පිරිස හරියට මේ මෙකල මේ වචනින් පවුකම් කරගන්නවා වචනින් පවු කරගන්නවා හරියට අන්තර්ජාලය භාවිතා කරගෙන තුනුරුවන්ට අපහාස කරනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ධර්මීය හැසිරෙන අයට බොහෝ අපහාස කරලා මේ බරපතල ආරය උපවාදයෙන් පවා සිද්ධ කරගන්නවා. කලීසි නෑ. දැන් බලන්න මේ ධනපාල කියනවා මේ අනුන්ට හරියට අපහාස කරලා තිනවා. බලන්න. දන් දෙන උදවියට පින් කරන උදවියට ඒ දැන් කවුරු හරි දානයක් දෙනවා කිව්වොත් එහෙම මේ ධනපාල ඉතින් යනවා. ආරංචි වෙනවානේ. ගිහිල්ලා කියනවා මේ මොකටද දන් දෙන්නේ? ඔච්චර දෙන්න ඕනේ නෑනේ. ටිකක් දුන්නාම ඇති. කියලා එහෙම සමහර අය කියනවා. දැන් මෙයා ටිකක්වත් දෙන්න කියලා නෑනේ. ඒ වගේ බොහෝ අපහාස කරලා තිනවා මිනිසුන්ට බොහෝ අපහාස කරලා තිනවා දන් දෙන උදවිය ඒකෙන් වළක්වලා තිනවා කරුණ දැන් දානයක් දෙනවා කියලා ආරංචි වුණාම ගිහිල්ලා කියනවා එපා දෙන්න කියලා ඉවරලා අනේ අර මිනිසුන්ට මොනවා හරි කරුණ කියලා ඒක වළක්වලා තිනවා පින් දහම් සිද්ධ කරනකොට ගිහිල්ලා අනේ මොකටද ඔච්චර කරන්නේ මොකටද ඔච්චර සිල් රකින්නේ ඈ ඔය මේ බණහන්න ඕනේ නැහැ ඕක අතහැරලා දාන්න ඌව හඬලා හැත් වෙන්න එපා භාවනා කරන්න ඕනේ නැහැ තරුණ කාලේ දැම්මම ඕවා කරන්න ඕනේ සිල් රකින්න ඕනේ නැහැ මේ තරුණ කාලේ කියලා මේ වගේ වර්තමානයේ කොච්චර ඉන්නවද කියන උදවිය ඒගොල්ලෝ හිතන්නේ මහා හපංකමක් කළා කියලා ඒවා වැලක්කල විරලා කරන පින්කම් වලට උදව්පකාර කරන්න ඕනේ එහෙම නැත්නම් ඒක දැකලා සතුටු වෙන්න ඕනේ බාධා කරන්න නැතුව අනික් අය කරන පව්කම් කොච්චර වළක්වනවද වචනයෙන් කියලා දැන් මෙයා එහෙමනේ කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් වලක්වලා තියෙනවා
ඔබ හිතන්න ලේසි නෑ මේක හරි බරපතල පින්නතුනි බරපතලයි දන් දීමේ කිසි විපාකයක් නෑ සීල් රැකලා සංවර වෙලා ඇති ඵලය මොකද්ද කියලා අහනවා ඔන්න වර්තමානයේ ඔහම මේ ධනපාලලා ඉන්නවනේ කොච්චර ඉන්නවද ඔහම ධනපාලලා ඉන්නවා පෑම් පොකුණු ලින් වගේ මේ පොදු යහපතට වගා කරපු උයන්වතු තිබුණා කියනවා ඔන්න දැන් පෑම් පොකුණු තියෙනවා ඊට පස්සේ ලින් තියෙනවා මන්මාවක් තියෙනවා පොදු යහපතට පොදු දේවල් කරපු දේවල් තියෙනවනේ මිනිස්සු හරි කැමැත්තෙන් පොදු හැම දිනාගේම යහපත පිණිස පොදු දේවල් තියෙනවා ඉතින් මේවා මොකද්ද කරලා තියෙන්නේ මෙයා පාපී සිතින් යුතුව මං ඒවා වනසල දැම්මා කියනවා කඩල බිඳලා දාලා තිනවා පුදුම දුෂ්ටකමක් තිබිලා තියෙන්නේ මේ ධනපාලට දුර්ග මාර්ගවල තිබුණු ඒ දඬු වෙනසුවා ඒ මං පින්දහම් කරගත්තේ නෑ මං පවුමයි රැස් කරගත්තේ මනුස්ස ලෝකෙ ඉන්න කාලේ උණු මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කරපු ඒවා ඒ දඬු මන්මාවක් තියෙන ඒවා දුර්ග මාර්ගවලින් යන්ටනේ මේ ඒ දඬු දාලා තියෙන්නේ මේ ධනපාල මොකද කරලා තියෙන්නේ ඒව කඩලා දාලා තියෙනවා කොච්චර දුෂ්ට හිතක් තියෙන්න ඕනිද ඊළඟට මේ පාපි සිතින් යුතුවමයි මේව කටයුතු කරලා තියෙන්නේ ඒ වනසල දැම්මා කියනවා පවුමයි රැස් කරගත්තේ තොහම උදවි ඉන්නෝනේ සමහරවලට පින්කමක පින්කමකට ඔන්න මේ විහාරස්ථානික වේවා කොහේ හරි පූජනීය ස්ථානයක් මුල් කරගෙන ලස්සනට මේ බෞද්ධ කොටි දාලා සැරසිලි කරනවා රාත්‍රී කාලේ එක කල් වෙලා ඇතුව එතකොට දැන් ඕක ඉවසගෙන ඉන්න බැරි සමහර උදවි ඉන්නෝනේ ගම්වල නගරෙත් ඉන්නෝනේ මොකද කරන්නේ රාත්‍රී කාලේ අර කොඩිවැල් ඔක්කොම කපලා දානවා එක්ක ගිනි තියලා දානවා තොරණක් ගහලා තිබුණොත් එහෙම ඒවා කඩලා විනාශ කරනවා ඔබට දැන් මතක් වෙන්න ඕනේ ඔබට ඇති ඔබේ ජීවිතය අත්දැකීම් ඇති ඔබ අහලා ඇති දැකලා ඇති සමහරවිට ඔබ සම්බන්ධ වෙලත් ඉන්නවත් දන්නේ නැහැ තිනවත් දන්නේ නැහැ ඒ නිසා ඔබට මතක් වෙන්න ඕනේ මුතු ඔයගේ පාපී දේවල් මේ ධනපාල මේ මිනිස්සයා කරලා තියෙනවනේ බලන්න මේ මිනිස්සට මොනවද අඩුපාඩුවක් තිබුණ භෞතික වශයෙන් සියලු සැප සම්පත් තිබිච්ච මහා සිටුවරෙක්නේ මහා සිටුවරේ හැබැයි මේ සිටුවරයා කරලා තියෙන දේවල් බලන්න කොච්චර පහත් දේවල් මිනිස්සේ මේ නොකරන දේවල්නේ සමහර වෙලාවට හිතන්න නැති විදිහට මහා පාපී දේවල් කරලා තිනවා සමහර වෙලාවට හිතෙන මිනිස්සුන්ට මේව කරන්න පුළුවන්ද කියලා හිත පිරිහුණාට පස්සේ මීටත් වඩා බරපතල දේවල් මේ මනුසතා කරනවා මේ මනුසතා කරනවා එතකොට බලන්න මේ මේ පෙරේතයා තමයි ඔක්කොම කියන්නේ අර මේ කාන්තාරේ හම්බුණ වෙළඳ කණ්ඩායමේ මිනිසුන්ට කියන්නේ ඔන්න මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කරපු දේවල් කියනවා දන් දීමේ කිසි විපාකයක් නැහැ ඈ සීල් රැකලා සංවර වෙලා ඇති ඵලය මොකද්ද ඔන්න බලන්න ඇයි සීල් රකින්නවා නම් කවුරු හරි ඕම් කියන ඕවා කරන්න එපා මොකටද වයසට ගිහිල්ලා කරන්න ඕනි දේවල් නේද කියලා වළක්වනවනේ දෙන්නේ සමහර අම්මලෙන් තමන්ගේ දරුවෙක් සමහරවල් පොවෙට සීල් ගන්න යන්න ඕනි කිව්වොත් එම වළක්වන ඕන් නැහැ කියන යන්න එපා කියලා මොන සීල්ද කියලා අහනවා දන් මේ දන් දෙනකොට ඕවා කවුද දන්නේ ඕක ආනිසංශ තියෙනවද මොකටද දන් දෙන්නේ මේ ඕන් නැහැ මේ ස්වාමීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට හැම කෙනාම දන් දෙනවනේ ගිහිල්ලා දෙන්න කියන වැඩි හිටින වහන්සේකට ළමා නිවාසයකට මේ අයට දුන්නත් පින් සිද්ධ වෙනවා හැබැයි ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ වැඩිහිටි නිවාසයකට දුන්නා කියලා ළමා නිවාසයකට දුන්නා කියලා තිරිසන් සත්තුන්ට කැම දුන්නා කියලා ඒකේ ආනිසංස ප්‍රමාණයක් තියෙනවා මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ ඒ ගුණයේ මත තමයි සීලයේ මත තමයි ඒක පින වැඩි වෙන්නේ අඩු වෙන්නේ එතකොට පින්න තුනි බලන්න මේ පාපී සිතින් යුතුව මේ දුෂ්ටකම් මේ නපුරුකම් මේ ධනපාල කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ තිබුණ මේ දුර්ග මාර්ගවල තිබුණ ඒ දඬු පාල මේ ඔක්කොම විනාශ කරලානේ මේ මිනිස්සයා. ඉතින් මං ප්‍රේත ලෝකේ උපන්නා බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැනට මං මිය ගිහිල්ලා අවුරුදු 55ක් වෙනවා කියන ඔන්න මේ වෙළඳ කණ්ඩායමයට අහු වෙනකොට මුණ ගැහෙනකොට කියනවා අවුරුදු 55ක් වෙනවා කියනවා මේ මැරිලා ප්‍රේත ලෝකෙට ඇවිල්ලා. මම මිය පරලෝකයෙන් අවුරුදු 55ක් වෙනවා කියන ඔන්න බලන්න දැන් ප්‍රේත ලෝකේ ස්වභාවය තියෙන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රේත ලෝකේ වැඩිපුරම තියෙන්නේ මොකද්ද කුසගින්නයි පිපාසයයි තියෙන්නේ අධික මේ කියාගන්න බැරි තරම් කුසගින්නක් තියෙනවා කුසගින්නක් තියෙන ඊළඟට කියාගන්න බැරි තරම් පිපාසයක් තියෙනවා මේ ප්‍රේතයා කියන්නේ බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ කියන උතුර මනුස්ස ලෝකේ ඉන්න කාලේ
කොච්චර මෙයාට කෑම් බීම තිබුණාද අද මොනවත් තියනවද වතුර බින්දුවක් බොන්න තියනවද කිසි දෙයක් නැහැ අවුරුදු 55ක් වෙනවා කියනවා මෙරිලා දැන් එතකොට පින්නතුණි හරිම පුදුමයි මේ වගේ උපත් තියෙනවා මේ වගේ උපත් තියෙනවා මම මේ දක්වාම පෙරේතයා කියනවා මේ මම මේ දක්වාම කාපු කෑමක් ගැන බීපු වීමක් ගැන දන්නේවත් නැහැ කියනවා අවුරුදු 55ක් ලේසිද යම් දන් නොදී වැලකී සිටීමක් තිබුණාද ඒකමයි විනාශය දන් දුන්නේ නැද්ද ඒකමයි මේ විනාශයට මුල අන්න මේ වගේ අනන්ත දුක් විඳිනවාද ඒකට හේතුව තමයි මේ කෑම බීම නැතුව දුක් විඳිනවාද ඒකට හේතුව දන් නොදී වැලකී සිටීමමයි මෙයා දන් දුන්නේත් නැහැ එතකොට තව කවුරු හරි දන් දෙනවා නම් ඒක දෙන්න දුන්නේත් නැහැ ඒක වැලක්කුවා නොයේ කරුණු කියලා අන්න බලන්න යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය ප්‍රේතයා කියනවා මේකමයි කාරණේ ප්‍රේතයෝ ඒක දන්නවා කියනවා මං ඉස්සර හොඳට දීපල වස්තුව මට ඉස්සර හොඳට ගොඩක් තිබුණා ඉතින් මට මෙච්චර දීපල වස්තුව මේ දන දාන්නේ තියෙද්දී මම දන් දුන්නේ නැහැ දීමින් වැලකිලා හිටියා දුන්නෙම නැහැ කියනවා ඉතින් බලන්නකෝ මේ දන් දෙන්න පුළුවන්කම තියෙද්දී දීලා නැහැ දුන්නේ නැහැ අනේ බලන්න සමහර උදවි ඉන්නවනේ මේ ඕනතරම් සැප සම්පත් තියෙනවා සංසාරේ කරපු පිනකට මේ ජීවිතේ බොහෝ මේ සැප සම්පත් තියෙනවා හැබැයි දෙන්නේ නැහැ මේ ජීවිතය ලැබිච්ච පිනෙන් සැප විඳිනවා සතෙකුටවත් කැම ටිකක් දෙන්නේ නැහැ යාචකෙක් ආවොත් බැන ලෙලව ගන්නවා එතකොට කොහොමත් මේ දානයක් දෙන්නේ නැහැ එතකොට දානයක් දෙන්නේ නැහැ බලන්න මේ නැති නිසා නෙමේ තියෙද්දි දීලත් නෑ දන්පැන් පූජා කරගන්න ඕන කරන දේවල් මන් ළඟ තිබෙද්දි මන් දන් දුන්නේ නෑ මන් පිහිට සලස්ස ගත්තේ නෑ දැන් මන් පසුතැවෙනවා පව්වල විපාක මේ දැන් ලැබිලා තිනවා පසුතැවෙනවා ඔන්න බලන්න මේ පෙරේතයා දැන් පසුතැවෙනවා අනේ මට දන් දෙන්න බැරි වුණා මට සිල් රකින්න බැරි වුණා මම මේ වගේ පාපී දේවල් සිද්ධ කළා දානෙ දෙන උදවිය වැළැක්කුවා සිල් රකින්න උදවිය වැළැක්කුවා ඒ දනු මන්මාවත් මං කඩලා දැම්මා විනාශ කරලා දැම්මා දුෂ්ට සිතින් ඔන්න දැන් පෙරේතයා කියවනවා අර වෙළඳ කණ්ඩායමේ ඇයිට කියනවා අනේ පින්වත් මං මේ වගේ දේවල් තමයි මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කළේ කියලා පුදුමයි පින්නතුනි පසුතැවෙනවා දැන් කරන්න දෙයක් නැහැ මොකද යා මනුස්ස ලෝකෙ ඉන්න කාලේ යාම කරපු දේවල් නේ මොකද ඒ එක එක්කෙනා කරපු කර්ම එක එක්කෙනා ගෙනියන්න ඕනේ ඒක දීලා යන්න බෑ අනේ මරණාසන්න වෙලාව මම මෙච්චර පවකම් කරලා තිනවා මම මේක දෙන්න ඕනි කියලා දීලා යන්න පුළුවන්ද කාටවත් එහෙම කාටවත් දීලා යන්න බෑ යා සිතින් කරානම් වචනෙන් කයින් අකුසල් කරානම් ඒවත් ඇරයි යන්නේනවා සිතින් කයින් වචනෙන් පුණ්‍ය කර්ම කරානම් ඒවත් ඇරයි යන්නේ දීලා යන්න බෑ කාටවත් පෙරේතයා කියනවා මේ තව මාස 4යි මට තියෙන්නේ කියනවා දැන් මේ පෙරේත ලෝකේ අවුරුදු 55ක් වෙනවනේ එතකොට මේ පෙරේත ලෝකෙට ඇවිල්ලා දැන් ඊට පස්සේ මේ පෙරේතයා කියනවා තව මට මාස 4යි තියෙන්නේ කියනවා පෙරේතයාට පේනවා ආපු තැනත් පේනවා කරපු දේවලුත් පේනවා යන්න ඕනි තැනත් ඊළඟට පෙරේතයාට පේනවා මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ඊළඟට යන්නේ කොහෙද කියලාත් පේනවා ඊ කියනවා ඊට පස්සේ මං පෙරේත ලෝකෙන් චුත වෙලා තව 4 මාසයකින් කොහෙද යන්නේ මම මෙහෙන් චුත වෙලා භයානක වූ කටුක ගෝර අවීච මහා නිරේ තමයි උපදින්නේ කියනවා වැටෙන්නේ ඊළඟට බලන්න හරියට මේ කබලෙන් ලිපට වැටුණා වගේ කබලත් රත් වෙනවා ලිපට වැටුණා කියලා කියන්නේ බේරිල්ලක් නැහනේ මේ ඊටත් වඩා පිච්චෙනවනේ ආන්නේ වගේ කියනවා ලේසි නෑ බලන්නකෝ දැන් තව මේ මාස 4කින් කොහටද යන්න තියෙන්නේ කියලා ගෝර වූ අවීච මහා නිරේට තමයි මං වැටෙන්නේ කියනවා බේරෙන්න බෑ බේරෙන්න බෑ එයාගේ කර්මය මේ මහා බලවත් ඇයි කියනවනේ මුලින් කිව්වනේ එයා කරපු පවකම් මොනවද කියලා බලන්න ඒතොර පෙරේත ලෝකෙත් දුක් විඳලා විඳලා ඒ කර්මය ඉවර නෑනේ ඒ කර්මය ඉවර නම් යන්න එපා මනුස්ස ලෝකෙට නෑනේ මනුස්ස ලෝකෙට නෙමෙයි යන්න තියෙන්නේ මේ පෙරේතයාට ඊළඟට යන්න තියෙන්නේ අවීචියට මහා නිරයට වැටෙන්නේ මෙයා
කර්මීවරනේ සමහර වෙලාවට හිතනවා කට්ටිය මේ මොකක් හරි පව්කම් කරලා ඕක ඉවරයි දැන් මේ ජීවිතේ විපාක දීලා එහෙමත් වෙනවා මේ ජීවිතේ විපාක දෙන දේවලු තියෙනවනේ හැබැයි බරපතලයි කර්මය ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා නිවන් දකින්න තුරුත් පස්සෙන් එනවා මතක තියාගන්න මතක තියාගන්න ඔන්න නිරයේ විස්තර කියනවා දැන් මෙයාට පේනවා පෙරේතයට පේනවා ඒ නිරයේ පින්වත්නි කොන් හතරක් තියෙනවා දොරවලු හතරක් තියෙනවා ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ වටේටම තියෙන යකඩ පහුරක් වහලා තියෙනෙත් යකඩ පියනකින් අන්න දැන් ඔය මේ දේවදූත සූත්‍ර දේශනාවේ ඊළඟට බාලපඬිතු සූත්‍ර දේශනාව මේ දේශනාවල ගොඩාක් තියෙනවා නිරේ විස්තර පිළිබඳව නිරේ විස්තර තියෙනවා දේවදූත සූත්‍ර දේශනාවේ බලන්නකො පෙරේතයා කියනවා තමන් යන තැන කියනවනේ ඒ නිරේ කොන් හතරක් තියෙනවා දොරවලුත් හතරක් තියෙනවා ඔන්න ඒවා මේ කොටස් වශයෙන් ගානට බෙදලායි තිනොත් උපදිනවා ගිහිල්ලා වටේටම තියෙන යකඩ පහුර බේරලා යන්න බෑනේ වහලා තියෙන්නේත් යකඩ පියනකින් වහලා තියෙනවා ඔන්න එක දොරකින් මේ ඈත පේනවා බේරලා යන්න පුළුවන් කියලා එතකොට මහා ගිනි දැල්ලෙනවා ආයෙ පිච්චිලා මේ දුවන අනිත් පැත්තට එතකොට එහා පැත්තේ දොර ඇරලා තියෙන එතනින් අනී මෙතනින් පැන ගන්න පුළුවන් කියලා දුවනවා එතකොට එහෙන් විශාල ගිනි දැල්ලෙනවා පිච්චීගෙන යනවා ආයෙත් අනිත් පැත්ත හැරෙනවා ඔය වගේ කොච්චර වර්ෂ ගණනාවක් තිස්සේ මේ සමාඩ කල්ප ගානක් තිස්සේ නිරේ වැටිලා පැහැෙනවා පිච්චි පිච්චි ඉන්නවා පෙරේතයා කියනවා ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනි දැල් හරිම සැරයි කියනවා ඒ යකඩ භූමිය හැම තිස්සෙම යොදුන් සියක් පුරාවට ගිනි දැල් පැතිරිලා තියෙනවා දැන් මේ තාම නිරේට ගිහිල්ලා නැහැ ඉන්නේ පෙරේතෙක් හැටියට තමන් ඊළඟට වැටෙන තැන ඊළඟට එහෙ නිරේ ඉපදුනාට පස්සේ විඳින දුක් දැන් මෙයාට ඔක්කොම පේනවා මෙයාට ඔක්කොම පේනවා බලන්න බේරගන්න කෙනෙක් නැහැ මං එහෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා කියනවා කරපු පව්වල විපාක තමයි ඒ නිසා මං ගොඩක් ශෝකෙන් ඉන්නේ කියනවා පසුතැවෙනවා අනේ මම මෙහෙම කළා අනේ මම මෙහෙම කළා දැන් අර පින් කරගත්ත කෙනා මෙලෝදී සතුටු වෙනවා ඉද නන්දති පෙච්ච නන්දති ඉද කියන්නේ මෙහිදී සතුටු වෙනවා පෙච්ච නන්ද පරලෝදී සතුටු වෙනවා මම මේ වගේ පින්කම් කරා මම මේ වගේ සීල් රැක්කා මේ වගේ දන් දුන්නා මේ වගේ වන්දනා ගමන් ගියා මේ වගේ පූජනීය ස්ථාන ඉදිකරන්නට කුටිසේනාසන ඉදිකරන්නට ඊළඟට ස්වාමින් වහන්සේලාට සිව්පසයෙන් මම උපස්ථාන කළා ඒ කරපු පින්කම් පින් කරගත්ත කෙනාට මතක් වෙනවා මෙලොවදී මම මේ වගේ පින්කම් කරගත්තා එයා සතුටු වෙනවා පරලොවදී මම මේ වගේ පින්කම් කරගත්තා කියලා දෙවියන් අතර ඉපදුනාට පස්සෙත් බොහෝ සතුටු වෙනවා දැන් දිව්‍ය ලෝකවල විස්තර තියෙන දෙවියන් උතරතුරු කියන්නේ මම මේ වගේ මේ පින්දාම් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්තා කියලා ඉද තප්පති පෙච්ච තප්පති ආම් පසුතැවෙනවා පව්කම් කරගත්ත කෙනා මේ තැවෙනවා මෙලවදිත් පසුතැවෙනවා මම මේ වගේ පව්කම් කළානේ තනියෙන් ඉන්න වෙලාවට මතක් වෙනවා මම මෙහෙම සත්තු මැරුවානේ මම මෙහෙම හොරකම් කළානේ අනුංග දේවල් කඩා වඩා ගත්තානේ ඕ මතක් වෙනවා වැරදි කාම සේවනය කළානේ බොරු කොච්චර මං කියලා තියෙනවද මද්ද්‍රව්‍ය මං කොච්චර භාවිතා කළාද ඕ මතක් වෙනවා මෙලවදී පසුතැවෙනවා පරලොවදිත් පසුතැවෙනවා දැන් මේ පේනවනේ පසුතැවෙන ආකාරය ශෝක කරන ආකාරය ගොඩක් ශෝකයෙන් මං ඉන්නේ කියලා කියනවා බලන්න මේ පෙරේතයාට කිසිම සැනසීමක් නැහැ කාපු කෑමක් නැහැ බීපු බීමක් නැහැ මේ අවුරුදු ගානටම කොච්චර දුකද මැරෙන්නේ නැහෙනේ මැරෙන්නේ නැහැ ඒ පෙරේතයාට කන්න නැහැ කියලා බොන්න නැහැ කියලා මැරෙන්නේ නැහැ දුක විඳවනවා ඒ කර්ම ඉවර වෙනකම් දුක් විඳවනවා විඳවනවා පින්වත්නි දැන් මෙතන රැස් වූ ඔබ සියලු දෙනාටමයි මම මේ කියන්නේ කියන ඔන්න යහපතක් වේවා හොර රහසේවත් එලි පිටවත් පව්කන්නම් කරන්න එපා කියනවා රහස කරන්නත් එපා එලි පිට කරන්නත් එපා පව්කන්නම් කරන්න එපා කියනවා කියනවා මේ පව්කම් කරලා බේරිල්ලක් නැහැ ඒ නිසා අහසට ගියත් කොහේ හිටියත් මේ විපාකවල ඉන්නම් බේරිල්ලක් නැහැ ඒ නිසා පව්කම් මම කරන්න එපා ඔබ ඔන්න මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පව්කම් ඒකේ ප්‍රතිඵල තමයි මම අද භුක්ති විඳින්නේ මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා දැන් പ്രേත ලෝකේ විඳවලා ඉවරයක් වෙන්නේ නැහැ වැටෙන්න තියෙනවා ඊළඟට යන්න තියෙනවා
තව මාස 4යි නිරේට වැටෙන්න තිනවා. එහෙදිත් අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. කියනවා මේ පෙරේතයා කියනවා මේ අම්මට හොඳට සලකන්න, දෙමව්පියන්ට හොඳට සලකන්න, පියාටත් සලකන්න හොඳට. කුල දෙතුන්ට හොඳට සලකන්න, ශ්‍රමණක් බ්‍රාහ්මණුන්ට හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගති උපදින්න කියලා කියනවා. පෙරේතෙක් කියන බණ මේ උදවියට ඔන්න බලන්න. ධනපාල මේ වෙළඳ කණ්ඩායමේ අයට මුණ ගැහුණු වෙලාවේ කියනවා පින්වත්නි දෙමව්පියන්ට සලකන්න වර්තමානයේ ගතුත් එහෙම හරි සෝචනීය තත්ත්වයකින් තියෙන ලංකාව ලෝකෙ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ ලංකාව දැන් බණ ඇහුවා කියලා මේ නැහැ. මිනිස්සු මේ ධර්මය හනකේ මේ වෙනසකුත් නැහැ. ධර්මය ඇහුවා කියලා බොහෝ දෙනාගේ ජීවිතේ මේ විනාශ කරගන්නෙත් නැහැ සමහර වෙලාවට. එතකොට අර ධර්මයේ නුවණින් අහන්නේ නැති නිසා, ධර්මයේ ජීවිතේට ගලප ගන්න නැති නිසා, ධර්මයේ වැරද්දක් නෙමෙයි. එතකොට ජීවිතේට ගලප ගන්න නැති නිසා බොහෝ වෙලාවට ධර්මයේ ඇහුවට ධර්මයේ කියන විදිහට ජීවිතය හැඩගස්වා ගන්න නැති නිසා බොහෝ අය දරුවෝ අම්මා තාත්තට වෙනස්කම් කරනවා. මහලු නිවාස නැත්තම් වැඩිහිටි නිවාසෙ ඉන්නින්නම වැඩි වෙනවනේ. එන්නින්නම වැඩි වෙනවා. අම්මලා තාත්තලා එහෙ ගිහින් දාලා අනන්ත අප්‍රමාණ වශයෙන් දුක් විඳිනවා. දැන් පාරවල් වල, පාළු තැන් වල, බස් ස්ටෑන්ඩ් වල ඔය පාරවල් වල කොච්චර අම්මා තාත්තා අතරමං කරලා යනවද? වර්තමානයේ කොච්චර තියෙනවද එහෙම? දරුවෝ කොච්චර වෙනස්කම් කරනවද? දෙමව්පියන්ට ගහනවා බයිනවා, දීපල් ලියාගෙන මේ ඒයිට සලකන්නේ නැහැ. ඉතින් ඒ බලන්න මේ දෙමව්පියන්ට පෙරේතයා කියන දෙමව්පියන්ට හොඳට සලකන්න කියනවා. අම්මටයි තාත්තටයි සලකලා අම්මටයි තාත්තට උපස්ථාන කරලා මේ සතුටු වෙන්න ඕනේ. ඒක මහා පිනක්. මහා පිනක්. ඊළඟට මේ කුල දෙතුන්ට හොඳට සලකන්න. තමන් කුලිය අයට. එතකොට තමන්ගේ මේ දැන් තමන් විවාහ වෙලා ඉන්නවා නම් තමන්ගේ අම්මා තාත්තා වගේම තමන්ගේ මහත්තයාගේ පැත්තේ නෝනාගේ පැත්තේ අම්මා තාත්තා ඉන්නවා, නැන්දාමයි මාමයි ඉන්නවා. ඒ අයට සලකන්න ඕනේ. බිරිඳට සලකන්න ඕනේ, ස්වාමියාට සලකන්න ඕනේ. ඒ යුතුයකම් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් දෙමව්පියන්ට, බිරිඳගෙන් ස්වාමියාට, ස්වාමියාගෙන් බිරිඳට මේ ඔක්කොම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. අන්න හොඳට සලකන්න ඕනේ කියනවා. ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට හොඳට සලකන්න කියනවා. දන්පැන් පූජා කරගන්න ඕනේ. හොඳට සලකන්න කියනවා. ඒකට බලන්න එහෙනම් ඒ අපපස්ථාන කරන්න කියලා. මොකද මෙයා එකක්වත් මිනිස් ලෝකෙ ඉන්න කාලේ ධනපාල ධනෙ තිබුණාට මේ ඔය එකක්වත් කළේ නෑ. කරන අය උදවියත් ගිහිල්ලා කරන උදවියටත් මේ ඒවා වැලක්වයි පා කියලා මේ කරුණු කියලා වලක් කළ දැම්මා. දන් දෙන උදවිය ළඟට ගිහිල්ලා එයා ප්‍රකාශ කළානේ. එතකොට බලන්න පින්නතුණි කොච්චර බරපතල අකුසල් මේ සිතින් කයින් වචනින් මිනිස් ලෝකෙ ඉන්න කාලේ මේ සිටුවරයා ධනපාල කරගෙන තියෙනවද? ඕන තරම් තිබුණා, දන් දෙන්න හැකියාවක් තිබුණා, සියලු පහසුකම් තිබුණා, ශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. හැබැයි පින් කරගත්තේ නැහැ. පින් කරගත්තේ නැහැ. ඒ හේතු නිසා පසුතැවෙනවා. ඔබට කවදාකවත් මේ වගේ පසුතැවීමක් ඇති නොවන ආකාරයට ඔබ වැඩ කටයුතු කරන්න. ඔබ ඉන්න තැන අපි නිරන්තරයෙන්ම කියන ඔබ විදේශ රටක වෙන්න පුළුවන්, ලංකාවේ වෙන්න පුළුවන්, ඔබ ඉන්න තැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ දන් දෙන්න, පුළුවන් ආකාරයෙන් සිල්පද ආරක්ෂා කරගන්න, ධර්මයේ හැසිරෙන්න. ඒකමයි ඔබට පිහිට පිණිස, රැකවරණය පිණිස පවතින්නේ. ඔබේ සෙවණැල්ල වගේ ඔබ රැස් කරගත්තා වූ පින ඔබේ පස්සෙන් එනවා. ඔබට රැකවරණය සලස්සන්න පින්නතුනි. නැතු අනේ මං විදේශ රටක ඉන්නේ, මං කොහොමද පින් කරගන්නේ, මේ මම රස්සාවක් කරන්නේ, එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා. ලංකාවේ වගේ නෙමෙයි, ඔබට ඉන්න තැනදී යම් සුළු ප්‍රමාණයකට හෝ උතුම් පින්කම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්, අනුමෝදන් වෙන්න පුළුවන්, උපකාර කරන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට පින්නතුනි, ඒ නිසා කවුරු හරි පින්කමක් කරනවා නම් විශේෂයෙන් මතක තියාගන්න, දානයක් දෙනවා නම්, විශේෂ පින්කමක් සිද්ධ කරනවා නම් ඔබට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, අන්තර්ජාලයේ උත්සේ ඔබට දකින්න ලැබෙනවා. ඒ වෙලාවේ ඔබ සතුට සිතින් අනුමෝදන් වෙන අනේ සාදු සාදු උතුම් පින්කමක් සිද්ධ කරනවා. මමත් මේක සතුටු සිතින් යුක්තව අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන දැකබලා සතුටින් අනුමෝදන් වෙන්න. එහෙම නැත්තම් කටපියාගෙන ඉන්න,
කටපියාගෙන ඉන්න මුකුත් ඒකට මේ කමෙන්ට්ස් දාන්න යන්න එපා. ඕවා වැරදි ඕවා දැන් කරන්න පුළුවන්ද මේ ඇයි පින් විතරක් කරන්නේ මේ ඕක ධර්මයේද කියලා ඔය මේ පෞකාර දේවල් කියන්න එපා. මොකද පින් කරන්න කියලා අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේමයි. පිනේ වටිනාකම ගැන සුගතිය ගැන දෙවියන් අතරට යෑම පිළිබඳව මනුෂ්‍ය ලෝකයේ පිළිබඳව මේ දාන සීල භාවනා වශයෙන් මුතුන් පින්කම් සිද්ධ කරගෙන අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ බොහෝ දිනකට අමතක වෙලා තියෙන පින් කරනකොට සමහර අය මහා පූජාවන් මහා චෛත්‍ය වන්දනාවන් බෝධි වන්දනාවන් මහා පින්කම් කරනකොට සමහර වෙලාවට ඕක මේ මේ දර්ශනීය නෙමෙයි ඔය ආගම් බුදුරජාණන් වහන්සේ දේශනා කළනේ එක එක මේ කයි කතන්දර කියනවා සමහර උදවි ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනා දන්නේ නැතිකම පින ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැහැ අවබෝධයක් නැතිකමයි ඉතින් ඒයිට අපි අනුකම්පා කරන්න ඕනි මේ ඒ වගේ උදවියට ඒ නිසා පින්නතුනේ ඔබ සතුටින් අනුමෝදන් වෙන්න කවුරු හරි පින්කමක් කරනවා දැක්කොත් අහන්න ලැබුණොත් ඒක සතුටින් අනුමෝදන් වෙන්න සාදු සාදු කියලා ඒතර පින්නතුනේ අද අපි ඉගෙන ගත්තේ මේ ප්‍රේත ලෝකේ ධනපාල ප්‍රේතවත්ව ධනපාල කියන මේ සිටුවරයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කොච්චර සැප සම්පත් තිබුණාද ඊට පස්සේ ඒ තිබුණාට වැඩක් වෙන්නේ නැහැ ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ දන් දුන්නේ නැහැ සීල් රැක්කේ නැහැ ගුණධර්ම දියුණු කරගත්තේ නැහැ අන්න ඊට පස්සේ සිතින් කොච්චර අකුසල් කරාද වචනින් කොච්චර අකුසල් කරාද කයින් කොච්චර අකුසල් කරාද ඒ හේතු නිසා මේ වැටුණ දුගතියට ප්‍රේත ලෝකෙට වැටුණා ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ කෑම බීම නැහැ කාපු කෑමක් මතක නැහැ බීපු බීමක් මතක නැහැ කියනවා අන්න සමහර ප්‍රේතයින් ඉන්න ඈත පේනවා ජලයේ තිනවා ඒ පැත්තට ප්‍රේතයෝ එක්කෙනෙක් නෙමෙයි දහස් ගාණක් දුවගෙන යනවා දුවගෙන යනකොට මේ එතන වතුර නැහැ වතුර නැහැ ආය හැරිලා බලනකොට අනිත් පැත්ත පේනවා ගංගාවක් ඒකට දුවගෙන යනවා ඔන්න එතන ගියාම වතුර නැහැ මිරිගුවක් සමහර වතුර අතර ගත්තාම ලේ වෙලා පේන්නේ වතුර බොන්න බෑ හරිම පුදුමයි අතින් අතට ප්‍රේතයින්ට යමක් දීලා මේ ඒ අයගේ ජීවිත සුවපත් කරන්න බෑ දැන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ මේ මනුස්ස ලෝකේ ඉන්නේ ඥාතීන් මේ කන්න බොන්න දෙනවා කියලා ඉතින් එහෙම අතින් අතට දෙන්න බෑ එහෙම සම්බන්ධයක් ගොඩනගා ගන්න බෑ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා ඒ නිසා පින්නතුනි මේ මේ ප්‍රේතය සියලු තොරතුරු කියනවනේ මම මේ මේ පවුකම් කළා ඒ හේතුව නිසා ප්‍රේත ලෝකේ වැටුණා ඊට පස්සේ ආයෙ මට දැන් මේ ඊළඟට මගේ ඉපදීම තියෙන්නේ මම මේ ප්‍රේත ලෝකෙන් චුත වෙලා මහා මේ නිරේත වැටෙනවා මේ නිරේත විඳින දුක්ඛන්දරාව කියනවනේ ඉතින් කවදා නිදහස් වෙයිද කියන්න බෑ ඒ නිසා අම්මට තාත්තට දැන් කියන්නේ දෙමව්පියන්ට හොඳට සලකන්න ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට හොඳට සලකන්න විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කිරී පහදින්න ධර්මයේ කිරී පහදින්න ශ්‍රාවක සංගරුවන කිරී පැහැදිලා තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න තිසරණයේ තුල මනාකොට ස්ථාවර වෙන්න හොඳට පංචශීල පින්නතුනි ආරක්ෂා කරගන්න සිල්පද කැඩෙන්න පුළුවන් ආය සමාදන් වෙන්න වීර්යය ඇති කරගන්න පොයේ දවසට උපෝසත සීලය ආරක්ෂා කරගන්න ඒක මහත්ඵලයි මහානිසංසයි පුළුවන් ආකාරයෙන් දන් දෙන්න පින්කම් වලට උදව් උපකාර කරන්න සිව්පස්යෙන් උපස්ථාන කරන්න ස්වාමීන් වහන්සේලාට විහෙර විහාර ඉදිකරනකොට ඒ දේවල් වල පුළුවන් විදිහට ශ්‍රමයෙන් හරි ධනයෙන් හරි උපකාර කරන්න ධර්ම ප්‍රචාර කටයුතු වලට උපකාර කරන්න ඔබ දන්න ධර්මය එක බණපදයක් හරි කාට හරි කියලා දෙන්න අහන කෙනෙකුට ඔබේ වචනයට ඇහුම්කන් දෙන්න කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න ඒ උදවිය තිසරණිය තුල පිහිටන්න පිහිටුවන් සීලයේ ගැන කියලා දෙන්න ඒක ඔබට ඔබේ ධර්ම මාර්ගයට ඒක බොහෝ සෙයින් උපකාර වෙනවා මහා පිංකමක් බවට පත් වෙනවා ධර්ම දාන මේ පින අග්‍රයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අයම් බුද්ධිස් නාලිකාවේ ශ්‍රද්ධාවන්ත පිරිස බොහොම කැමැත්තෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් මුළු ලෝකේ පුරා මේ උතුම් ශ්‍රී සද්ධර්මය විසුරුවා හරින්නට කටයුතු කරනවා ඒ නිසා පින්නතුන්ට අවස්ථාව තියෙනවා අයම් බුද්ධිස් නාලිකාව මගින් කරන දහම් ප්‍රචාර කටයුතු වලට ඔබට උපකාර කරන්න පුළුවන් ඔබේ මියගිය දෙමව්පියන් වෙනුවෙන් හෝ ජීවත්වල ඉන්න දෙමව්පියන් වෙනුවෙන් ඒ අයට ආශිර්වාදේ පිණිස ඒ අයට පින් පිණිස ඔබේ දරුවන් උපන්දිනයක් වේවා ඔබේ විවාහ සංවස්ත්‍රය වේවා ඒ විවිධ මාතෘකා නැත්නම් විවිධ නිමිති මුල් කරගෙන ඔබට පුළුවන් ඔබේ නමින් ධර්ම දේශනාවක් විකාශනය කරලා ප්‍රචාරය කරන්නට විසුරුවා හරින්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ නිසා අයම් බුද්ධිස් නාලිකාවේ පින්වත්
මහත්මයාට කතා කරලා ඔබට පුළුවන් ඒ අවස්ථාව ලබා ගන්නට ඔබට දැන් එකට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනි හැම දිනාටම මේ වෙලාවේ ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා මේ රැස් කරගත්තා වූ සියලුම පින් අපි විශේෂයෙන්ම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙක බලා සතුටු වේවා. ඒ සියලු දෙවියෝ දුතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම ධර්ම ශ්‍රවණී කළා වූ හැම දිනාටම හිත පහදවගත් හැම දිනාටම ඔබ නුවණින් කල්පනා කළා නම් ඔබ හිතුවා නම් ඔබ උතුම් පින්කම් සිද්ධ කරගන්නට ඕනි. උතුම් සීලයක හික්මෙන්නට ඕනි. ගුණධර්ම දියුණු කරගන්නට ඕනි. මමත් පුළුවන් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරිලා ඒ ධර්මයෙන් මගේ ජීවිතේ පිළිසරණ පිහිට මං සලස්ස ගන්නවා කියලා ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනි. ඒ නිසා ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ අනන්ත රැකවරණී ආශිර්වාදී සැලසේවා. නිරෝගී සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ඔබ කරන කියන ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම දියුණු වේවා. උතුම් සැපේ පිණිස ධර්මාභෝධයේ පිණිස හැම දිනාටම මේ පින උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම ඔබේ මියගිය සියලුම ඥාතීන් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ මේ උදාාර පුණ්‍ය ධර්මයන් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන්ද සැපයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම අයම් බුද්ධ ශාලිකාවේ පින්වත් සියලු දෙනාටම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ රැකවරණී සැලසේවා. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුළු ලෝ පුරා විසුරුවා හරිනට බෙදා හරිනට ධර්ම දානමේ පින රැස් කරගන්නට අග්‍රවසයෙන් මේ උතුම් පින්කම් සිද්ධ කරගන්නට උදවියට සියලු ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. සියලු යහපත සැලසේවා. හැම දිනාටම මේ ගෞතම බුදුසසුන තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට මේ උතුම් පිනද උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.